විවිධ මන් ඔස්සේ සමාජයට ආශිර්වාදයක් වූ සමාජ මෙහෙවරකී දෙන දයාබර මිනිසුන් සොයා ඇතින ගුවන්විදුලි සත්කාරය. සුදුරු සිතැත්තු. ඉතින් ඔන්න අපි දැන් අපේ ලස්සන ළමා කාලේ ගැන කතා කළා. ඔබතුමිය ජීවිතයේ අධ්‍යාපන කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ මේ දේවල් පිළිබඳව කතා කරා. ඔබ ඉංග්‍රීසි භාෂාවට ඩිප්ලෝමාවක් ලබා ගන්න, ඒ වගේම තමයි ඉතිහාසයේ විෂයට. ඒ ගැනත් අපි පොඩ්ඩක් මතක් කළොත් ඔබතුමිය අධ්‍යාපනයේ ඊළඟ පියවර මොනවාද? කියන්නේ ඔබ ලබාගත්තු ඩිප්ලෝමා වෙන්න පුළුවන් මොන මොන විෂයන් සම්බන්ධයෙන්? මං ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමාවක් ගත්තා ඉස්සලාම. අවුරුදු දෙක මේ පාඨමාලාවකින් පස්සේ. එතකොට මේ ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් ගත්තා අවුරුද්දක පාඨමාලාවකින් පස්සේ. මේ ඊට පස්සේ මේ ඉතිහාස ඩිප්ලෝමාවක් ගත්තා ඒත් අවුරුද්දක පාඨමාලාවක් කැලණි විශ්වවිද්‍යාලයෙන්. අපි ඒ මුල්ම කණ්ඩායමනේ කැලණි විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා ධාරීන් අපි මුල්ම කණ්ඩායම. ඉතින් දැන් ඉතින් ඒකෙන් මේ ඉතින් ඒ වගේ එහෙම ඉගෙනගෙන ඉතින් මට ආසාව තිබුණේ ඉගෙන ගන්න. කියන්නේ මේ ඇත්තටම මට ඉතිහාස ඩිප්ලෝමාවක් නම් අවශ්‍ය වුණේ නැහැ. නමුත් මොකද මං ඊට ඉස්සෙල්ලා මේ මගේ පොත ලියලා තිබුණා. මම මේ ඉතිහාස පොතක් මං අභිමානී ශ්‍රීලංකා කියන එක. එතකොට පංගුවක් අය කිව්වා මේකට ඔයා තර්ක කරන්න යනකොට මේ පංගුවක් අය අහනවනේ උගත්කම මොකද්ද කියලා. ඒකටත් එක්ක හරියන්න ඔයා ඩිප්ලෝමා එකක්වත් අඩු ගානේ ගන්න ඉතිහාසය සම්බන්ධයෙන් කියලා. ඉතින් මම ඒක තමයි ගත්තේ. නැත්නම් අවශ්‍යකම්කට ගත්තා නෙවෙයි. ඔව්. ඉතින් ඔය වගේ මොකද මම පොත්පත් කියවන හින්දා ඉතින් පොත්පත් කියවන හින්දා අමුතුම නෑනේ. මේ ඉගෙන ගන්න ඇත්තටම කොයි හැටවත් ගිහිල්ලා ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තිබුණේ නෑ. මම පොත්පත් කියවන හින්දා. නමුත් අර අර එක එක්කෙනාගේ ඉල්ලීමට තමයි එක ගත්තේ ඩිප්ලෝමා එක. මම හිතන්නේ කතා කරන්න යන විෂය මේ බැරෑරුම් විෂයක් සහ ඔබ කතා කරන දේවල් තුළ තියෙන සංකීර්ණ බවත් එක්ක ඒ වගේ සුදුසුකම් ලබා ගන්න එක සමාජයේ පිළිගැනීම තවත් වැඩි වෙනවා. ඉතින් ඒක වටිනවා. ඔව්. ඔය වගේ අධ්‍යාපන කටයුතු වලින් පරිපූර්ණ වෙන ඔබ ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යනවා. අපි කැමති දැනගන්න ඔබේ ජීවිතයේ විවිධ අවස්ථා තියෙනවා කඩේ විවිධ ජීවිතයේ වෙනස්කම් සහ ජීවිතයට අලුත් වටිනාකම් එකතු වෙන ඔය වගේ. අපි කැමති ඔබේ විවාහය සිද්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඔබතුමිය කැමති නා. ඔව් මම අර උසස් අධ්‍යාපන ආයතනයට ගිය වෙලාවේ තමයි මේ මම මගේ මේ මට මගේ සැමියා හම්බ වුණේ. ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධයක්. ඔව් ප්‍රේම සම්බන්ධයක්. මේ ඒ කියන්නේ ඒක එතනදී දැන් ප්‍රේම සම්බන්ධයක් නෙවෙයි මේ විශේෂයෙන්ම මම මේ සැමියා දකින්නත් ඉස්සලා තීරණය කළා මෙයා බඳිනවා කියලා. මොකද මේක නවකවාදී සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් නවකවාදී දෙන්න කණ්ඩායමේ මේ නායකයයි කියලා ආරංචියක් ආවා. ඉතින් ඒතර මම නවකවාදීට විරුද්ධව මම ලොකු මේ කාර්යභාරයකුත් කළා. මම තනියම සටන ගෙනිච්චා. මේ ඉතින් ඊට පස්සේ මම හිතුවා මේ ඒක හින්දා ඊට පස්සේ මම හිතුවා මේ මම මෙයාව බඳින්නම ඕනේ කියන එක. ඉතින් ඒ අනුව තමයි කොහොමද බැඳේ. කිව්වොත් දෙයක් කියලා කරනවා මන්නේ. ඔබතුමිය. ඔව්. දැන් සාමාන්‍යයෙන් ඔබ නවකවදයට සම්පූර්ණයෙන්ම විරුද්ධ කෙනෙක්. නවකවදය දෙන්න මේ දෙන කණ්ඩායමේ නායකයා කොහොම හරි විවාහ වෙනවා කියලා ඔබ හිතනවා. අන්තිමට විවාහ වෙනවා. ඉතින් අන්තිමට ඔහු ඔබේ සැමියා බවට පත් වෙනවා. ඔව්. අපි අවුරුදු 40කට කිට්ටු ගානක් මේ පෞල් කෑවා. ඉතින් මහත්තයා මැරුණා හදිස්සියේම. මේ අවුරුදු 2013 ජනවාරි 16 වෙනිදා. ඉතින් එතකොට අපි 1973 විවාහ වුණේ. විවාහයෙන් පස්සේ දූ දරුවන් ලැබිලා ඇති. කවුද පිටේ දැක්කරන්නේ? මගේ ලොකු දුව චතුමදිරා මිහිරංගි. ඊළඟට ආයි දෙවෙනියට අභිමානී හෙලංක දෙවෙනි දුව. තුන්වෙනියට පුතෙක් හම්බුණා සුරකි හෙලවිකුම් කියලා. ලස්සන නම් ටිකක්. හෙල අභිමානය සහ ඉතිහාසය සහ අපේ කම් දැනෙන නම් හෙලක් ඔබතුමිය දාලා තියෙන. ඉතින් දරුවෝ කොහොමද දරුවෝ රැකියා කටයුතුද නැත්නම් අධ්‍යාපනය ලැබෙනවද? මගේ ලොකු දුව නම් මේ රැකියාවක් කරන්නේ නැහැ. දෙවෙනි දුවත් රැකියාවක් කරන්නේ නැහැ. දැන්ට මේ නීති විද්‍යාලය ඉගෙන ගන්නවා. මගේ පුතා සිවිල් ඉංජිනේරු කෙනෙක්. දැන් ඔබ තුමිය තාම අත්තම්ම කෙනෙක් නෙමෙයි. අත්තම්ම කෙනෙක් තමයි මම. මට
මට දැන් මිනිබිරියක් ඉන්න අවුරුදු 7ක මුණුබුරාල දෙන්නෙක් ඉන්න එක මුණුබුරෙක් අවුරුදු 6යි අන්තිත් එකන අවුරුදු 3ට කිට්ටුයි. ඉතින් ජීවිතේ බොහොම වාසනාවන්ත කාලයක්. ඉතින් හැම අවස්ථාවකදීම හරිම විනෝදකාමී විදියට හරිම ක්‍රියාශීලී චරිතයක් ඔබ දැන් කිව්වා. කොහොම හරි අර දැන් අර නවක වදේ අනුමත කරන ඒකට නායකත්වය දුන්න කෙනා කොහොම හරි විවාහ වෙනවා කියලා හිතුවා. හරි විවාහ වුණා. ඒ වගේම ජීවිතේ වාසනාවන්ත දරුවෝ ඔබ බිහි කරලා ඔවුන්ගෙන් අද අත්තම කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. දරු මුණු පුරන් ලබලා. ඉතින් බොහොම වාසනාවන්ත කාලයක් ඔබේ ජීවිතේ. විවාහයෙන් පස්සේ කොහොමද ඔබතුමියගේ ජීවිතේ, කියන්නේ දැන් දූ දරුවෝ ලැබුණා, කොහොමද ඒ කටයුතු කෙරුණේ? නැත්නම් කොහොමද පුංචි දරුවන් මවක් වුණාට පස්සේ ඔබතුමියට ඇති වුණු හැඟීම කොහොමද? මේ දේවල් එක කොහොම ජීවිතේ ඉදිරියට කොහොමද ගලාගෙන ගියේ? ඔව් ඇත්තටම ඉතින් මේ අනේ කිසි කරදර මං ඇත්තට මං හරි වාසනාවන්තයි. මට මේ මගේ දරුවන්ගෙන් නම් කිසි කරදරයක් තිබුණේ නැහැ. මොකද මට මතකයි අල්ලපු ගෙවල් වල අයහනවා මේ ඔයක් ළමයි ඉන්නවද කියලා. මේ කියන්නේ තරම් මේ මගේ ඇත්තටම දරුවන්ගෙන් කරදරයක් තිබුණේ නැහැ. ඇත්තට මගේ දැන් මේ ලොකු දුව ඉතින් අවුරුදු 4 විතර වෙනකොට එයා තමයි අපිට තේක හදාගෙන ඉන්නේ ඇඳට ඇඳලකට. ඒ තරම් පුංචි කාලේ. ඔබතුමිය සාමාන්‍යයෙන් බත්තු යන්න නැත්නම් සෙල්ලම් බත්තු යන්න පටන් ගත්තේ අවුරුදු 3 වගේ කිව්වනේ. ඔව්. ඒ දරුවෝ ඇත්තටම මගේ ළමයින්ටත් පුළුවන් ඒ වගේම. දැන් මගේ දూరు දෙන්නටම පොඩි කාලේ ඉඳන් මේ අවුරුදු 4 විතර ඉඳන්ම ඒගොල්ලෝ අවුරුදු 4 ඉඳන්ම ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන් සෙල්ලම් බත් නෙමෙයි සෙල්ලම් බත් තිව්වා. මම මොකද ඒවට උදව් වෙන ඕන තරම්. ඊළඟට ඇත්තටම යා ගෙදර හදිසියෙන් දැන් මට ආසනිපයක් වුණත් මගේ ලොකු දුව වෙනව අවුරුදු 4 මාරි විතර ඉඳන්ම. අවුරුදු 4 මාසෙ මම හිතන්නේ අද කාලේ ගොඩක් කලාවට අවුරුදු 16 17 වුණත් මේ කටයුතු බැරි තත්ත්වයක් නැති වෙන ඊට පස්සේ විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ තමයි අලුතෙන් උයන් ඉගෙන ගන්න. ඔය වගේ තත්ත්වයක් තියෙන්නේ. නමුත් මේ පුංචි කාලේ ඉඳන්ම මේ සියලු දේවල් ඔබත් ඉගෙන ගත්තා, ඔබේ දරුවන්ටත් ඉගෙනුවා. ඒ නිසාම වෙන්නේ නැති දරුවන්ගෙන් ඔබට කරදරයක් නොවෙන්නේ නැත්තේ. ඔව්. කිසිම කරදරයක් තිබුණේ නැහැ බෑ ඇත්තටම. ආහහා. ඔවුන්ගේ කටයුතු ඔවුන්ම කරගන්න. මේ අපි ලොකු දුර තමයි උදේට නැගිටලා මේ අර නංගිටත් එක්කම උයාගෙන යා දැන් ස්කෝලේ මේ ඒ කාලේ අපි හිටි නාත්තන්ඩි ධම්මිස්සරයට ගියේ දුවලා දෙන්න මේ පුතයි ඔක්කොම. ඉතින් මේ අර නංගිටත් උයාගෙන උදේට මේ නෙට්බෝල් වොලිබෝල් ප්‍රැක්ටිසස් වලට යා ඉන්නවා. මේ යාම තමයි උයාගෙන යන්නේ. මන් නැගිටින්නෙත් නැහැ උදේට උයන්න. ඉතින් අර කිසිම කරදරයක් එකතින් මට තිබුණේ නැහැ දරුවන්ගෙන්. නිලා ගන්න හිතයි දූතට මල් කොහොම වඩින්නේ අඳුළු මල් ගොඩක් පාර දිපැත්තේ නිලා ගන්න පාමගේ පුංචි මල් කුමාරී සුනා මල් ගොඩක් නේ කඳුළු මල් ගොඩක් සුලං කකුල් විදුලිය කුණු මන්දාර මේ විශ්වය රටාව තව නෑ දුරන්නේ සිනා මල් ගොඩක් නේ කඳුළු මල් ගොඩක්